මේ කතා කරේ මොකක් ගැනද? ලෝක ධාතු. ලෝක ධාතු ගැන. ඒක ගැන අපි ඉවර කරමු. ඔය අපි ඉන්නේ දැන් සම්මතය ගැන කියන්නද කතා කරන්නේ? ඔව් සම්මතය. දැන් අපි මේ අපි ලෝකයේ දැනට තියෙනවනේ විද්‍යාව කියලා අපි බාහිර කතා කරන ඉස්කෝලේ ඉගෙන ගන්න. ඒකට අනුව තමයි මේ ඈ. දැන් මේකට කියනවා අපි මේ සූර්යාට අදාළව තමයි මේවා තියෙනවා කියන්නේ. මේක තමයි දැන් ඉස්සෙල්ලා කිව්ව මේක කියලා දැන් තියෙනවා මෙහෙම මේක තමයි ප්‍රධානියක් නේද? මේ ප්‍රධානිය අල්ලගෙන මේකත් අයිති මේකට. මේකත් අයිති මේකට. මේ ඔක්කොම අයිති මේකට කියලානේ කියන්නේ. එතකොට මේ සූර්යා මුල් කරගෙන මෙහි ඉන්නා වූ ග්‍රහය ටිකක් ඉන්නවා. ඒක නිසා සූර්යා අල්ලගෙන සූර්යා ග්‍රහණය කරගෙන සූර්යා කේන්ද්‍ර කරගෙන සූර්යාව මුල් කරගෙන gedara කරගෙන ඉන්නා වූ මේ කන්ට්‍රේට මොකද්ද කියන්නේ? සූර්යා ග්‍රහ මණ්ඩලය කියලා කියනවා. ඉතින් gedara මහයක් කියන යන තැනට මේගොල්ලෝ ඇදිලා යනවා. දැන් අපි මේක පොඩි කරනවා. කීයක් තියෙනවද? නැහැ. දැන් මේක පුංචියට අඳිනවා. දැන් මේක පොඩියට අඳිනවා. සූර්යා මේ දෙකක් එකයි දෙකයි දැන් මේක කියනවා 1 2 3 4 5 6 7 8 9 10 කියන කමන්නේ. දැන් මේක තමයි සූර්යා ග්‍රහ මණ්ඩලය. දැන් මේ සූර්යා දැන් මෙහෙම තියෙන්නේ නැහැ කියලානේ. මේක හිමීටම කොහොමම රවුමක් යනවා නේද? එතකොට මේකට කියනවා සූර්යා ඉතින් ওই විදිහට එක රවුමකට යනවා. මේ යනකොට මේ සෙට් එකම තමයි යන්නේ. එතකොට මේක කියනවා සූර්යා හැසිරෙන සූර්යා ගමන් කරන මේ ඒරියා එක කියලා. පතේ. එතකොට මේ එක් දැන් මේක අපි සලකනවා මේක ලෝකයක් කියලා. මේ සාමාන්‍යයෙන් ලෝකයේ හැටියට කතාවට කියන මේක එක ලෝකයක්. තව විදිහකට කියනවා සක්වලක්කය කියලා කියන්නේ මේ ඉර මෙහෙම ගමන් කරනවානේ. කොහොම ගමන් කරලා ගමන් කරලා ගමන් කරලා කොහොම ඇවිල්ලා මේ රවුම ඇවිල්ලා මෙහෙම ආවන් පස්සේ මේ ඒරියා එකක් තියෙනවානේ. මේ සූර්යා ගමන් කරන. ඒකට කියනවා මොකද්ද? සක්වලක්කය කියලා. ඔය එක ක්‍රමයක්. තේරුණාද? ඔය එක ක්‍රමයක් ඒක ඇවිල්ලා මේ ඉර මුල් කරගෙන ඉර හැතිරෙන හැටි සූර්යාගේ ඒක හැබැයි එක සූත්‍රයකක් තියෙනවා. තව ක්‍රමයක් කියනවා. ලෝක ධාතුවක් කියලා කියන්නේ තව එකක් තියෙනවා. මේව ඇවිල්ලා මේ භූමිනේ. ඒ කියන්නේ මේ ඒව ඇවිල්ලා මේ ජියෝග්‍රැෆිකල් ටයිප් එකේ නේ ප්ලැනට් වගේ ඒවනේ මේවා. දැන් සත්ව ලෝකයක් කියලා කියන්නේ මෙහෙම එකක්. දැන් ඔන්න මනුස්ස ලෝකේ මෙතන. ඒක මනුස්ස ලෝකයේ කියන එක භූමියේ රවුමට තිබුණත් ප්‍රශ්නයක් නැහැ, පෙතලියට තිබුණත් ප්‍රශ්නයක් නැහැ. ඒක නෙවෙයි තියෙන්නේ. මිනිස්සු ජීවත් වෙන තැනක් තියෙනවානේ. ඒගොල්ලන්ට අවශ්‍ය පාම බීම ඔක්සිජන් නරවම ඒවා ටිකක් තියෙනවානේ. ඒ තමයි මනුස්ස ලෝක. මනුස්ස ලෝක එකයි. ඊට පස්සේ තියෙනවා අපායක් තිරිසන් ලෝකයක් പ്രേත අසුර තියෙනවා. ඊළඟට ඒක ආශ්‍රිතී තියෙනවා මේ මනුස්ස ලෝකේට මිනිසුන්ට කිට්ටුව ඉන්නවා. දෙවිවරු හතර දෙනෙක්ගේ සෙට් එකක් තිබෙන්නා වූ චාතුර්මහා රාජිකයක් තියෙනවා. ඒකට යාබදව තෞතිසාව තියෙනවා. ඊළඟට ඒකට ළඟ දුරhari යාමය තියෙනවා, තුසිතේ තියෙනවා. ඊට පස්සේ තියෙනවා තව නිම්මාන රතී තියෙනවා, පරිණිමිත වාසවත. දැන් මේකයි දැන් ඉතින් කීයක් තියෙනවද? 6 6 11ක් තියෙනවා. 11 නේද? 11යි. ඊළඟට තියෙනවා බ්‍රහ්ම ලෝක ටිකක් තියෙනවා. මේකේ තියෙනවා 16ක්. බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. දැන් මේ ටික ගත්තයින් පස්සේ මේක දිගට තිබුණත් එකයි,
කොටට තිබුණත් එකයි කෙලින් අතර තිබුණත් එකයි මේ ටික පිටලා තියෙන ඒරියා එකක් තියෙනවනේ. ඒකට කියනවා එක ලෝක ධාතු ලෝකයක්. ඒකට කියන එක ලෝක ධාතු. හැබැයි ළඟම නෙමෙයි තියෙන්නේ. ටිකක් විස්තරණා තියෙන එක ලෝක ධාතු. එක ලෝක ධාතුව. හැබැයි ඔව්. ඒක ඇවිල්ලා ඒ ලෝක ධාතුව අර සහස්‍රී එකක් නෙමෙයි. නිකන් පොඩි ලෝක ධාතුවක්. ඒ ලෝක ධාතුවේ දැන් ඒ ලෝක ධාතුවේ අපි ඉන්නේ කොහෙද? හැමතැනම ඉන්නවද? ඒ ලෝක ධාතුවේ අපි මනුස්ස ලෝකයේ මනුස්ස ලෝකයට ඇවිල්ලා මේ ඒකෙත් බොහෝම අයිනක නිව්සීලන්තේ නේ තියෙන්නේ. ඔන්න ඉන්න දැන් නේද? ඕම් පොඩි තැනක තමයි අපි ඉන්නේ. මේක මේකෙන් බැලුවම පස්සේ අංශු මාත්‍රය. දැන් මේක ලෝක ධාතුවක්. මේ වගේ ලෝක ධාතු මේ පැත්තෙන් මේ පැත්තෙන් මේ පැත්තෙන් මේ අතට මේ පැත්තට මේ පැත්තට ලෝක ධාතු දැන් තියෙනවා. කීයක් තියෙනවද? මේ වගේ ලෝක ධාතු මේ වගේ මනු මේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක තියෙන ලෝක ධාතු තියෙනවා 10000 10000 10000ක් තියෙනවා 1000ක් ඉස්සෙල්ලා තේරුම් ගන්න 1000ක් ඔන්න 1000ක් තියෙනවා එකක් තියෙනවා මේක කී දෙනෙක් කියන රජවරු 4 දෙනා 7 වරන් දිව්‍ය 4 මෙතන සක්‍ර දිව්‍ය කියන දෙනෙක් කියනවාද 1 දැන් එතකොට මේකේ සක් මේ සක්කලේ තිබෙනවා දී ලෝකේ සක්‍රය එක්කෙනා මේකට තියෙනවා සක්‍රේ මේකට එක්කෙනෙක් ඉන්නවා මේකට එක්කෙනෙක් ඉන්නවා 4 දෙනෙකුත් ඉන්නවා අර ඔව් මේකෙත් ඉන්නවා එක්කෙනෙක් 4ක් ඉන්නවා මේකෙත් ඉන්නවා දැන් එතකොට බැලුවෙන් පස්සේ මහා බ්‍රහ්මයෙක්ත් ඉන්නවා මේ බ්‍රහ්ම ලෝකේ දැන් මේ මහා බ්‍රහ්මයෙක් ඉන්නවනේ මේ එක්ක ටික මහා බ්‍රහ්මයෙකුත් ඉන්නවා මේ හැම එකටම දැන් එනවා බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාව අහන්න එනවා ලෝක කීයකින්ද මෙන්න මෙච්චරක් එනවා දසදහසක් සක්වලින් දසදහසක් ලෝක ධාතුන්ගෙන් මෙහෙට එනවා කොහෙටද මනුස්ස ලෝකයට එනවා එන්නේ කොහොමද පුංචි දේවල් පුංචි ශරීරම වගේ. එනකොට මේකේ කී දෙනෙක් ඉන්නවද සක්කරය? සක්කරය 10000ක් ඉන්නවා. දසදහසක් ඉන්නවා. මහා බ්‍රහ්මවරු කී දෙනෙක් ඉන්නවද? දසදහසක් ඉන්නවා. චතරවරණ දේවරු කී දෙනෙක් ඉන්නවද? 40000ක් ඉන්නවා. යවණ්ඩුක සූත්‍රය. යවණ්ඩුක සූත්‍රය අර මහා මේ මහා සමයේ තියෙනවා මහා සමයේ සූත්‍රයේ තියෙනවා ආඨානාටියක් තියෙනවා ධම්මචක්කපවත්තන සූත්‍රය තියෙනවා දෙවියන් දේශනා කරපු මේ සූත්‍රවල තියෙනවා මේ ඒ ආපු මණ්ඩල මනුස්සත් ඉන්න පුළුවන් මනුෂ්‍ය ලෝකත් තියෙනවා ඒ කියන්නේ අපායත් තියෙනවා නම් ඒ තියෙන්න බෑ ඉතින් ඒ වගේ මේ ඒකට ගැළපෙන සත්‍ය කොටස තමයි ඉන්නේ දැන් එතකොට තේරෙනව නේද මේ ලෝක කොච්චරකින් ලෝක දහතු කොච්චරක් තියෙනවද කියලා. ඉතින් ඒ වගේ ලෝක දහතුන් දසදහසක්කින් මෙහෙට ආවා. ඒ ලෝක දහතුන් දහසක් සමන්නාගද මේ වගේ දහසකේ දහසක සෙට් එකකට කියනවා මොකද්ද? චූලනිකා ලෝක දහතු කියන්නේ. මේක තේරුණාද? මේක මට මතක හැරෙන්නේ මීට ඉස්සර දවසේ කිව්වා කිව්වනේ නැවත ඔච්චර විස්තර ඔච්චර කිව්වේ නැහැ නේද ආන්නේ කියන්නේ